हाई गाइस वेलकम बैक टू माय यूट्यूब चैनल कोहोमद वाला हेमोटम मम हितना वाला गोडाक होनिन परिसमिन इन्नवा ऐति कियला ओन अद मम वाला तक शेयर करगाने ड्राई स्किन एककट पाविच करन्न पुलवान होंद मॉइश्चराइजर क्रीम मार्ग गेन इदिन ममत डॉक्टर केनेक गेन रेकमेंड करला ए विधियट तमाई मॉइश्चराइजर क्रीम एकक यूज करन्ने इदिन वाला तक ए दे मम होंद शेयर करगान्न हितागेन इन्नवा මේ දවස්වල ගොඩක් අවුව සැරයි. ඉතින් අපේ ඇඟ ඩිහයිඩ්‍රේට් වෙන ප්‍රමාණයත් ගොඩාරියක් වැඩි. ඒ නිසා ඔයාලා හැමෝම පුළුවන් තරම් හොඳට වතුර බොන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් යූස් කරන්න. ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට නම් මේ වීඩියෝ එක චුට්ටක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි වැඩි කතා නැතුව එහෙනම් අපි බලමු මොනවද මම මගේ කකුල් සහ අත් ඩ්‍රයි වෙනවට පාවිච්චි කරන මොයිස්චරයිසර් ක්‍රීම් එක කියලා. මුලින්ම මම පෙන්නන්නම් මෙන්න මේක හයිඩ්‍රෝ කෙයා කියන මෙන්න මේ මොයිස්චරයිසර් එක තමයි මම යූස් කරන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් මේක ලංකාව නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකක්. මේක මට ડોක්ටර් කෙනෙක් තමයි රෙකමෙන්ඩ් කරේ ගන්න කියලා මගේ කකුල් සහ අත් කැන් ඩ්‍රයි වෙලා වගේ තියෙන නිසා. ඉතින් මේක මම ගත්තා ඒකත් හරි සුවඳයි මට මේක මිල නම් හරියට මතක නැහැ ඒක මොයිස්චරයිසර් එකක් වුණාට සෝප් එකක් වෙන උඩත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කකුල් වල සහ අත් වල ඩ්‍රයි ගතිය නැති කරන්න මෙන්න මේ ක්‍රීම් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ අත් කකුල් වේලෙනවා නම් ඩ්‍රයි වෙලා වගේ තියෙනවා නම් මේක යූස් කරන්න ඊට අමතරව මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ ඇක්වරින් කියන ක්‍රීම් එක මෙන්න මේ මොයිස්චරයිසර් එක. ඉතින් මේකත් ලංකාව නිෂ්පාදනය කරන එක. මේකත් හරිම සුවඳයි. මේකත් ගත්ත මම ඩ්‍රයි ස්කින් මගේ අත් එහෙම වේලෙනවා ඩ්‍රයි වෙනවා වගේ නම් ඉතින් මේකත් මම පාවිච්චි කරනවා. ඊට අමතරව ඔයාලට කියන්න තියෙනවා බෙස්ට් මං ආසම එක මෙන්න මේක මේ කකුල් වලට මම යූස් කරන්නේ. මෙන්න මේ ක්‍රීම් එක කොටාරියල් කියලා. ई थिंक मेक एम गुडारिया हाई मम मेक नईटे तम यूज करकूल फैलेन अपी कोरल हम वगे अवेन उठा मेन मेक पाविचर पुलवा इधन एट मेक गुडाक क्रीम मेका मैं कोहेगी ट्रिपे कोहेगी मम्मी अनिवार्य मरगने मेन मे क्रीम मेक थिंग लुक गाने है तुलसी पन हाखरी तुलसी हेट पाखरी वगे तम मतक विधेयटना එතරම් ගොඩාරියක් හොඳම හොඳ ක්‍රීම් එකක් තමයි මේක. ඉතින් ඔයාලගේ කකුල් පැලිලා වගේ නම් වැලමිටේ මෙන්න මේ හරිය ඩ්‍රයි වෙලා වගේ තියෙනවා නම් හැම වගේ යනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න. ඉතින් මේ ක්‍රීම් එක මම නිදා ගන්න යද්දි තමයි පාවිච්චි කරන්නේ. මොකද මේක ගාපුවාම ටිකක් අපිට දාඩිය දානවා. මේ ක්‍රීම් එක නම් මම ෆාමසි එකකින් ගත්තේ මගේ කකුල් පැලෙනවට කියලා. ඉතින් මම අර ඉස්සරලා පෙන්නපු ක්‍රීම් දෙක නම් ડોක්ටර් කෙනෙක් තමයි මට රෙකමෙන්ඩ් කරේ ගන්න කියලා මගේ අත් එහෙම වේලෙනවා වගේ. ඉතින් ඒ නිසා තමයි මම මේ ක්‍රීම් දෙක ගත්තේ. ඉතින් මේ ක්‍රීම් එකත් ගොඩාරියක් හොඳයි. ඔයාලා ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් ක්‍රීම් එකක් යූස් කරන්න. මීට වඩා වෙනස් ඒවාත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඩ්‍රයි ස්කින් එකකට වෙන ක්‍රීම් හරි පාවිච්චි කරලා බලන්න. තව දෙයක් කියන්න ඕනේ මම මේවා පාවිච්චි කරාට මම ඔයාලට ගන්න කියලා බල කරන්නේ නැහැ. මොකද මම පාවිච්චි කරන දේවල් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. එහෙනම් ඉතින් දැන් බලමුද ගෙදරදීම කොහොමද පෙඩිකියු එකක් කරගන්න කියලා. මට හිතුණා මේ වීඩියෝ එකත් එක්කම මේකත් ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. මුලින්ම මම මද රසනේ වතුර ටිකක් බේසමකට දා ගන්නවා. ඊට පස්සේ ලුණු, ෂැම්පෝ ඒ දෙක එකතු කරලා මෙතනදී ඔයාලට බොඩි වොෂ් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. මීට අමතරව මම දෙහි කපාගත්ත ඒකත් මම එකතු කර ගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර මෙන්න මේ වතුර එකේ අපේ කකුල් දෙක දාගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතනදී අපි දෙහි එකතු කරානේ. ඒ දෙහි වලින් අපේ නියපොතු එහෙම හොඳට පිරිසිදු කරලා අතුල්ලන්න ඕනේ. අපේ නියපොතු අවපැහැ වෙලා තියෙන්න පුළුවන්. එතකොට කුණු දෝවිලි එකතු වෙලා තියෙන්න පුළුවන් මේ නියපොතු ඇතුලේ. ඒ නිසා අපි හොඳට පිරිසිදු කරගන්න ඕනේ.
ඊට පස්සේ මම මෙන්න මේ විදිහට බ්‍රෂ් එකක් අරගෙන මගේ කකුල හොඳට අතුල්ල ගන්නවා. ඒ කියන්නේ යටිපතුල ඉඳලම හොඳට පිරිසිදු කර ගන්න ඕනේ. මගේ කකුල් දෙකම මෙන්න මේ විදිහට බ්‍රෂ් එකකින් මම හොඳින් පිරිසිදු කරගත්තා. ගොඩක් වෙලාවට අපි අපේ ෆේස් එකට ට්‍රීට්මන්ට් කරාට කකුල් ගැන පොඩ්ඩක් බලනව අඩුයි නේද? මේ විදිහට gederedi ට්‍රීට්මන්ට් කරද්දී කකුලේ නියපොත්තේ ඉඳලම අපේ දණහිස වෙනකම්ම ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. නොයාලා එහෙම කරද්දී පොඩි වෙලාවක් වැය කරගන්න ඕනේ මේ දෙයට. ඉතින් හැම වෙලෙම කරන්නේ නැති නිසා පොඩි වෙලාවක් වැය කරගත්තට නම් කමක් නැහැ. ඊට පස්සේ මම කකුල් දෙක හොඳට සෝදලා තෙත මාත්තු කරගන්නවා. මම මේ විදිහට පිරිසිදු කරගත්තු කකුල් දෙකට දැන් පැක් එකක් දාගන්න තමයි යන්නේ. මේ පැක් එක හදාගන්න කෝපි, එතකොට හාල් පිටි, තව රෝස වතුර තමයි අවශ්‍ය වෙන්නේ. ඔක්කොම එකට දාලා හොඳ පේස්ට් එකක් හදාගන්න ඕනේ. ඉතින් මට මෙතනදී රෝස වතුර මදි වුණා. ඊට පස්සේ මම ආයේ රෝස වතුර චුට්ටක් දාපුවම ටිකක් දියාරු පේස්ට් එකක් තමයි හැදුනේ. ඉතින් ඔයාලා ඒක දියාරු කරගන්න එපා. ඉතින් මේ පැක් එක දැම්ම හදලා ඉවරයි. මගේ කකුල් දෙකේ ඇප්ලයි කරගන්න තමයි මේ යන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා ගෙදරදී කකුල් පිරිසිදු කර ගන්නවා නම් මේ පැක් එක දාලා බලන්නකෝ. මේ පැක් එක දැම්මම කකුල් දෙක මාරම කූල්. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ගෙදරට වෙලා මහන්සි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් හවස් වරුවකට මේ විදිහට සරල ප්‍රෙඩිකිව් එකක් ගෙදරම කරගන්න. එතකොට ඔයාලට මාරම සනීපයක් දැනේ. ඉතින් මම කිව්වනේ මේ වගේ දෙයක් කරගත්තී අපේ කකුලේ තියෙන නියපොත්තේ ඉඳලා දණහිස වෙනකම්ම කරන්න ඕන කියලා. ඉතින් කකුලට ට්‍රීට් කරද්දී දණහිස වෙනකම්ම මේ දේ කරන්න ඕනේ. ඉතින් මේ පැක් එක ලයි කරලා විනාඩි 20ක් විතර තියාගත්තා. ඉතින් පිරිසිදු වතුරකකින් තමයි දැන් මම හොදන්න යන්නේ. ඉතින් මම මීට කලින් දාපු බ්ලොග් එකට ඔයාලා කොට දෙනේ කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඔයාලා දාපු හැම කමෙන්ට් එකකටම ගොඩාරියක් ස්තුතියි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා මම මතක් කරනවා. මේ තියෙන්නේ මගේ කකුල් දෙක පිරිසිදු කරාට පස්සේ. ඉතින් දැන් මම නියපොතු ටික කපා ගන්න තමයි යන්නේ. අපිට ගොඩක් ලේසි, නියපොතු දැන් පැංගිලානේ තියෙන්නේ. ඒ නිසා නියපොතු කපන්න ගොඩක් ලේසි නිසා මම මේ වෙලාවේදී නියපොතු කපනවා. මම කොහොමත් කකුලේ නියපොතු වවන්නේ නැහැ, මං ඒකට ආස නැහැ. කුණු දුවිලි පිරුණාම අපේ කකුල් දෙක කැත වෙනවනේ. අන්න ඒ නිසා තමයි මම නියපොතු වවන්න ආස නැත්තේ. ඉතින් මම මේ කරපු දේ පියවරෙන් පියවර ඔයාලට පෙන්නපු නිසා මම හිතන ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා, පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ටූල් එකක් තියෙනවනම් ඔයාලගේ කකුල් දෙකේ මේ නියපොතු ඇඟිලි ඒව හොඳට පිරිසිදු කරගන්න පුළුවන්. මෙතනදි වෙන්නේ අපේ මෙරුණු සම ඉවත් වෙන එක. ඉතින් තව දෙයක් කියන්න අමතක වුණා මට. මම කමෙන්ට් පෝස්ට් එකක් දාලා තිබ්බා ඔයාලට ඕන ඊළඟට ඩේ බ්ලොග් එකක්ද නැත්නම් හෙයා කලර් බ්ලොග් එකක්ද කියලා. ඉතින් ගොඩක් දෙනා වෝට් කරලා තිබ්බේ හෙයා කලර් එකක් කරන විදිහ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට හෙයා කලර් එකක් ගෙදරදිම කරගන්නේ කොහොමද කියලා අරගෙන එන්නම්. ඒ වගේම තමයි මගේ වීඩියෝස් බලලා ඔයාලා සබ්ස්ක්‍රයිබ් නොකර යනවා. ඔයාලට අමතක වීමක් වෙන්නත් පුළුවන්, නැත්නම් නොසලකා හැරීමක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් කමක් නැහැ. මේ වීඩියෝ එක බලන ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා මම මතක් කරනවා. කතාවෙන් කතාවෙන් මගේ මේ වැඩේ ඉවර වෙන්නත් ළඟයි. Thank you.
ඊට පස්සේ මම nail color එකක් apply කරන්න තමයි යන්නේ. ඉතින් මම ලොකු ලොකු දේවල් use කරන්නේ නැහැ. මේකත් මම දැකලා මේ පාටට ආස හිතලා තමයි ගත්තේ. ගොඩක් ගණන් වලට තියෙන nail polish nail color තියෙන ඇති. ඉතින් මම ඒවන use කරන්නේ මට දැක්කොත් මේ color එක ලස්සනයි නේ කියලා. ඉතින් ඕනම එකකින් මම ගන්නවා. ගොඩක් ගණන් දේවල් ගත්තත් අඩු දේවල් ගත්තත් මේ දෙකෙන්ම වෙන්නේ එකම දේනේ ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම nail color එකක් apply කරගන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ විදිහට nail color එකක් apply කරාම ඔයාලා දවස් දෙකක් විතර තියාගත්තා නම් ඇති ඊට පස්සේ දවසේ remove කරන්න ඕනේ නැත්තම් අපේ කකුල් වල නියපොතු අවපැහැවෙන්න බලනවා ඒ කියන්නේ අර කහපාට වගේ ඒ නිසා ඔයාලා දවස් දෙකක් විතර තියලා remove කරන්න ඕනේ මේ විදිහට පැක් එකක් දානවා නම් ඔයාලා ඒ පැක් එක දැම්මට පස්සේ ඔයාලා පාවිච්චි කරන බොඩි ක්‍රීම් එකක් හරි එහෙමත් නැත්නම් ඇලෝවේරා ජෙල් එකක් හරි තියෙනවා නම් ඒ වෙලාවේදී ඔයාලට ගන්න පුළුවන් nail colors apply කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තිබ්බේ. ඉතින් ලස්සනයිද කියන්නකෝ. ඉතින් දැන් මම මගේ අහසම ෆුඩ් ක්‍රීම් එක ගාන්න තමයි යන්නේ. ඉතින් මම මෙතනදී පොඩම පොඩ්ඩයි ගාන්නේ මොකද මේක ගාවහම පොඩ්ඩක් අපිට දාඩිය දානවා කියලා කිව්වනේ. ඉතින් මේ දවස්වල රස් නිසා චුට්ටම චුට්ටක් තමයි මගේ මේ යටිපතුල මම ගාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒවට මම රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. ඉතින් පහුගිය වීඩියෝස් වලත් ඔයාලා මට දාපු කමෙන්ට් වලට මම රිප්ලයි කරා. ඒ හැම කමෙන්ට් එකකටම ගොඩාරියක් ස්තුතියි. එහෙනම් ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලා පරිස්සමින් ඉන්න.